අයිබෝන් ගෙවන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂානි කෞශල්‍ය ආත්නායක ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත තාක්ෂණය ගැන අගමැතිගේ පොරොන්දුව ඕදීවල ඉන්නවා 5G වලට යනවා වැඩි බන් විත්තල්ලා 6G වලට යනවා 6G සමාජයක් තමයි තරුණයන් බලාපොරොත්තු වෙන්නේ ඒ සමාජයෙන් තමයි අපි ඇති කරන්නේ සරල බදු ප්‍රතිපත්තියක් ගෙනෙන බවට සජිත් කින් සහතිකයා පුරවැසි භාවේ තොරතුරු ඉල්ලා මැතිවරණ කොමිසමට අයදුම් පතක් දේශීය ප්‍රවෘත්ති ගුවන් හමුදා විරුවන් වෙත වීර වික්‍රමපදක් කම් පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා වීර වික්‍රමපදක් කම් පිරිනැමීමේ උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා वीरोदहर विभूषण लाभीन पास दिनकू वीर विक्रम विभूषण लाभीन तुम दिनकू रण विक्रम पदकम लाभीन पहलोस दिनकू हार रणशूर पदकम लाभीन पनसिक दिनकू वशीन हत्ते हतर दिनकू सदहा पदकम पिर्नेमीव मिहिदी सिदु खेरुना जनाधिपति लेखम उदय आर्सेन विरत्न आरक्षक अमात्यांशे लेखम विश्रामिक जनरल शांत कोट्टे गुडयान महत्तोरु नेतुलु पिरिसक मिमवस्तावटेक पुना මෙතර ශ්‍රී ලංකාවේ පැතිර පවතින මූලයේ හඳුනා නොගත් වකුගඩු රෝගයේ අධ්‍යයනය කිරීම පිළිබඳ සහගිතා වැඩසටහන සම්බන්ධයෙන් වන අවබෝධතා ගෙවිසුම වසර දෙකකින් දීර්ඝ කර තිබෙනවා ඊට අදාළ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලබා දීම ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අතින් සිදු කෙරුණා අවබෝධතා ගෙවිසුමේ ප්‍රගතිය හා ඉදිරි පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා අලුත් ශ්‍රී ලංකාවක් සඳහා ශක්තිමත් තාරුණ්‍යට රට බාර දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පූගොඩ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපි මේ රටේ නිදහස ඇති කරා. මේ රටේ සමාජයේ බය ඉවත් කරා. අතුරුදහන් වීම නැවැත්තුවා. සුදුවැන් නැවැත්තුවා. නිදහසේ බය නැතුවා. අදහස් ප්‍රකාශ කරන්න අයිතිය දුන්නා මේ නිදහස තවත් පුළුල් කරන්න කියලා එයා කියනවා ඩේටා වල නිදහස ඕනේ ඒ විතරක් නෙමෙයි සමාජ ක්‍රමය විවේචනය කරන්න ඉලක්කම් හයක පැටුපත් ලබා ගන්න දියුණු වෙන්න අවස්ථාව තියෙන්න ජීවිතේ හැම තීරණයක්ම හැම සේවාවක්ම ඔන්ලයින් ලබා ගන්න තමයි තරුණ පරපුරේ බලාපොරොත්තුව කියලා මම කියන්න කැමතියි මොකද අද තියෙන තරුණයයි වැඩිහිටිය අතර මේ પરම්පරාව තියෙන પરම්පරය පරතරේ මොකද්ද අපේ කාලෙත් මේ පරතරේ තිබුණා අද අපේ પરම්පරාව ඇනලොග් પરම්පරාව තරුණ પરම්පරාව ડિජිටල් પરම්පරාව අපි දේශපාලනඥයන් ඇනලොග් ඔබ තරුණයන් ડિජිටල් අපි තරුණයන් හිතන වේගයට එයා කියන්නේ දේශපාලනඥයෝ හිතන්න ඕන කියලා එහෙනම් දේශපාලනඥයන් ඔන්ලයින් වෙන්න ඕන තරුණයෙකුට ඔන්ලයින් වෙන්න ඕනේ. අන්නේ අභියෝගය බාර ගන්නයි අපි සජිත් ප්‍රේමදාස අපි අපේක්ෂණය හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඇනලොග් කියන්නේ ප්‍රමාදය. ඩිජිටල් කියන්නේ වේගය. ඇනලොග් සීමිතයි. ඩිජිටල් අසීමිතයි. අද අපි ඉන්නේ 4G ක්‍රමයක. 4G වලින් නම් දැන් 5G වලට යනවා. වැඩි කල් ඉස්සෙල්ලා 6G වලට යනවා. 6G සමාජයක් තමයි තරුණයන් බලාපොරොත්තු වෙන්නේ ඒ සමාජය තමයි අපි ඇති කරන්න කියලා. ඒක දිහා බැලලා තමයි අපි කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ යුගයට යන්න නොවැම්බර් 16 වෙනිදා හංසයලගෙන් කතර ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න කියලා. දැනට පවතින අවුල් සහගත බදු ප්‍රතිපත්තිය වෙනුවට සරල බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ නගරයේ පැවති ජන හමුවකට එක්වීමෙන් මේ මහතා ප්‍රකාශ කළේ ජනතාව පීඩනයට පත් කරන රජයක් නිර්මාණය නොකරන බවයි. රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම
අපේ රටේ මධ්‍යම පන්තිය විශේෂයෙන්ම දැනට තිබෙන අවුල් වියවුල් බදු ප්‍රතිපත්තිය නිසා මහා අසහනයකට පත් වෙලා සිටිනවා. අපි සරල බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ජනතාවට පීඩනය අසහන පටවන ආණ්ඩුවක් වෙන්නට බලාපොරොත්තුවක් නැහැ. තමුන්නාන්සලා දන්නවා මගේ පියාණන්ගේ සමේ හැම අවස්ථාවකදීම උත්සාහ කරේ ජීවන බර අඩු කරන්න, ජීවන වියදම අඩු කරන්න. මනුෂ්‍යයෝ ජීවත් වෙලා තමයි රටක් පැවතෙන්නේ. මනුෂ්‍යයෝ ජීවත් වෙනකොට ඇත්ත වශයෙන්ම අද කියනවා සමහර වෙලාවට විවිධ දේශපාලඥයෝ වර්ධන වේගය, උද්දමනය බොහොම බර වචන. ඇත්තම මිත්‍රවරුනි මොන වචන පාවිච්චි කරත් පොදු ජනතාව සතුටෙන් ජීවත් වෙන්නට ඕන. ආත්ම තෘප්තියක් තිබෙන්නට ඕන. මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව හොඳ ශක්තිමත් අවබෝධයකින් ඒවා පදනම් කරගෙන තමයි අපේ රාජ්‍ය පාලනය අපි ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ අතර නීතියෙන් වර්ධකරුවන් කර සිටින ත්‍රස්තවාදීන් කොඩුචාවාරම් කරුවන් මිනි මරුවන් මෙන්ම ස්ත්‍රී ළමා අපචාරකරුවන් තම පාලන කාලය තුලදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව ගල්ගමුව මහජන සතුපොලේ අධිපති ජනරැලියට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. මේ රටේ ජාතික ආරක්ෂාව නීතිය හා සාමය සුරක්ෂා කරන්නට අපි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාව නීතිය හා සාමය ආරක්ෂක අමතිවරයා හැටියට පත් කරනවා. ඒ තුලින් අපි ත්‍රස්තවාදීන්ව විනාශ කරනවා. අපි කුඩුකාරයන්ව කුඩු මුදලාලිලාව විනාශ කරනවා. කප්පන් දේශපාලනය විනාශ කරනවා. මිනි මරුව විනාශ කරනවා. ස්ත්‍රී දූෂිත විනාශ කරනවා. ළමා අපචාරකරුවන් විනාශ කරනවා. මම වගකීමෙන් තමුන්නාසලට කියනවා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මම මොනම ත්‍රස්තවාදියෙක්වත් අච්චු කරපු ත්‍රස්තවාදීන් අච්චු කරපු කුඩු මුදලාලිලා අච්චු කරපු මිනි මරුව අච්චු කරපු ස්ත්‍රී දූෂිතයෝ අච්චු කරපු ළමා අපචාරකරුවන් මම ජීවිතේට මගේ කාලය තුල නිදහස් කරන්නේ නැදේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. වගකීමෙන් විනයක් ඇති මාතෘභූමියක් අපි නිර්මාණය කරලා මේ රට තුල ශක්තිමත් සංවර්ධනයක් නිර්මාණය කරලා තේජස්වන්ත සද්ධන්ත මාතෘභූමියක් බිහි කරන්නට තම රජයක් යටතේ පුත්තලම හරහා අනුරාධපුරේ දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට කටයුතු කරන බව ආනමඩුව නගරයේ පැවති ජනරැලියට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. පුත්තලම් බල ප්‍රදේශයට කොඩි විනයක් වෙලා තිබෙන මේ කුණු ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස අතට අරගෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට අසහනය පීඩනය ලක් කරනවා වෙනුවට කුණු ප්‍රශ්නයට තිරසර විසඳුම මම ලබා දීමේ වගකීම හදපත්ලෙම මම බාර ගන්නවා. ඒ වගේම මේ බල ප්‍රදේශයේ ලුණු කර්මාන්තයේ ගොඩනගන්නට ශක්තිමත් කරන්නට අපි යපකප වෙනවා. මේ රටේ දුගී දුප්පත්කම ගැන කතා කරපු කාලේ අපි අවසන් කරන්නට ඕන. දුප්පත්කමින් පෙළෙන සියලුම දෙනා අපි ගොඩ ගන්නට ඕන. මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගවදින යාපනයේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ඉලියාස් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ජන හමුවට එක්ුණා. මේ අතර කෑගල නගරයේ පැවති ජනරැලියට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේ විපක්ෂයේ රැස්වීමකට පැමිණි විශේෂ හැකියාවන් නැති දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ නායකින් ගන්නා පියවර කුමක්ද යන්නයි. 16 වෙනිදා කවුරු ජනාධිපති වුණත් අර ඊයේ පෙරේදා දූෂණයට ලක් වෙච්ච ඒ දැරියට සාධාරණත්වය ඉෂ්ට කරන්නේ කවුරු ජනාධිපති වුණොත්ද මං අහන්න කැමතියි. හොඳට මතක තියාගන්න වෙන ඇත්තොන්ට මේ චාන්ස් එක හම්බුනොත් ආයේ කිසි කතාවක් නැහැ. නිදොස් කොට නිදහස්. ඒ අහිංසක දැරිය වෙනුවෙන් කතා කරන්නද වැඩි දෙනෙක් නැහැ. හැබැයි මම ඔබතුමන්ලට කියන්න කැමතියි ඒ දැරියට කරපු ඒ නිඳිත ක්‍රියාවට 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මට ගන්න පුළුවන්
ශක්තිමත්ම පදම පියවර ගන්නට මම කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතුමාගේ ජානගත උරුමයක් එක්ක එන එතුමාගේ ලේ වලින් එන එතුමන්ට තියෙන හැඟීමත් එක්ක තමයි එතුමන් වාඩි වෙන්නේ ජනාධිපති පුටුවේ නොවැම්බර් 17 වෙනිදා උදේවරුව වෙනකොට බලාපොරොත්තුවක් ගෙනාවේ එදා ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එහෙමනම් එතුමගෙන් පස්සේ යලෙත් අපිට පොඩි බලාපොරොත්තුවක් ඇවිල්ලා අපි ගැන කතා කරන අපි ගැන අපේ අනාගතය ගැන සීනමවන අපේ පුංචි දරු පැටවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් සෑහෙන බලාපොරොත්තු සහගතව බලා සිටින ජනාධිපතිවරයෙක්ගේ හැඟීම දැන් ඔන්න අපිට ආයෙත් දැනිලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලු පොරොන්දු තම දුර කාලය තුළ අනිවාර්යෙන් මිටුකරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල පැවති ජනාධිපතිවරණ ජන රැලියට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තේමා වෙනුයි ජන රැලිය සංවිධාන කර තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් විශාල පිරිසක් මීට සහභාගී වී සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ජන රැලියට සහභාගී වුණා. තමුණාන්සලාට මම සාතික වෙනවා මගේ දුර කාලය තුලදී මේ අඩංගු සියලුම කරුණු ක්‍රියාත්මක කරනවයි කියන එක මම තමුණාන්සලාට තහවුරු කරනවා. අපි විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව තමුණාන්සලාගේ ආරක්ෂාව පිළිබඳව මෙහි පැහැදිලි ප්‍රමුඛත්වයක් අපි දීලා තිබෙනවා. ඒ අය බුද්ධි අංශ ඒගොල්ලන්ට දන්නපුව කිසි ගාණක් ගත්තේ නැහැ. නමුත් පැහැදිලිවම ඒ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය මේ සම්බන්ධයෙන් වග කියන්නට ඕනේ. අපි අනිවාර්යෙන්ම අපේ රජයක් යටතේ මේ සම්බන්ධව සොයා බලලා ඒ වග කිය යුතු සියලු දෙනාටම දඬුවම් ලබා දෙනවායි කියන එක මම තහවුරු කරනවා සියලු දෙනාටම. ඒ ඇමති මණ්ඩලයේ හිටපු නැතුවා වගේ අද යම් කෙනෙක් කතා කරනවා නම් බලය දෙන්න ඊට පස්සේ කරන්නම් කියලා තමුණාන්සලට ඒක පිළිගන්න පුළුවන් කමක් නැහැ. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා තිබෙනවා හැම ශේෂ්ත්‍රයකම මේ ආර්ථිකය ගොඩ ගන්නට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුහර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා පුරවැසි භාවය ඉවත් කරගෙන ඇත්නම් එය දින 3ක් ඇතුළත තහවුරු කරන ලෙස ඉල්ලා ආරම්භ කළ උපවාසය දෙවන දිනටත් අද පැවැත්වෙනවා. අපේ උත්තරීතර මාතෘභූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් බේරා කනිමු යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල ස්වාමින් වහන්සේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් ආරම්භ කළා. මේ රටේ ඉදිරි 16 වෙනිදා පැවැත්වෙනා වූ ජනාධිපතිවරණය සම්බන්ධව 35 දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. පුරවැසියෝ 34 දෙනෙක් පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. සුද්ධ ලාංකික පුරවැසි. ගෝඨාභය මහත්මයාගේ පුරවැසිභාවය පිළිබඳව අපිට ගැටලුවක් තියෙන නිසා තමයි මේ 34 දෙනා වෙනුවෙන් තමයි මම මේ සාධාරණයේ ඉල්ලලා මේ අවස්ථාවට පැමිණියේ. විශේෂයෙන්ම ඔහුගේ පුරවැසිභාවය පිළිබඳව ඔහු අමරිකානු පුරවැසියෙක්ද ලාංකික පුරවැසියෙක්ද කියන කාරණේ තාම අපිට පැහැදිලි නැහැ. ඔහු හෘදේ සාක්ෂිය තියෙන කෙනෙක් නම් ඔහුට නීතිඥයෝ අවශ්‍ය නැහැ. මිනිස්සෙක් හැටියට අපි ඉස්සරහට මේ මගේ පුරවැසිභාවය අහෝසි කිරීමේ ලිපිය අපි කවුරුත් පිළිගන්නවනේ. එහෙමනම් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා ලංකාවේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයට ගිහිල්ලා ලියවිල්ලක් බාර දුන්නට කෙනෙක්ගේ ඇමරිකානු පුරවැසිභාවය නැති වෙන්නේ නැහැ. ඒක හරියට කොයි වගේද කියනවනම් කෙනෙක් දික්කසාද නඩුවක් අධිකරණයේ ගොනු කරපු දවසේ දික්කසාදයකට පත්වෙච්ච බවක් අදහස් වෙන්නේ නැහැ. ඊට පස්සේ නඩුව දිගට ගිහිල්ලා නඩුව අවසානයේ දෙන විනිශ්චය උඩ තමයි අපිට තීරණය කරන්න පුළුවන් දික්කසාදද නැද්ද කියන එක. ඒ විදිහමයි රටකින් දික්කසාද වීමේදී, ඒ කියන්නේ ඇමරිකාවෙන් දික්කසාද වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරලා තියෙන දේ මොකක්ද? ගිහිල්ලා නඩුවක් පවරලා තියෙන ලංකාවේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයට. දැන් එතකොට මේ නඩුව විභාග කරනවා ඇමරිකානු රජය, ඇමරිකාවේ තියෙන රාජ්‍ය දෙපාර්තමේන්තුව. ඒ නඩුව විභාග කරලා අවසානයේ තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මෙයා මේ ඉල්ලා සිටින දේ දෙනවද නැද්ද කියන එක. ඒ දක්වා ඔහු ඇමරිකානු පුරවැසියෙක්. මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා පුරවැසි භාවය අත්හළ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇත්නම් තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ ඒ ලබා දෙන ලෙස ඉල්ලා අයදුම්පතක් මැතිවරණ කාර්යාලයට අද ලබා දුන්නා.
ජනාධිපති වරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට තමන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් දියුරුම් ප්‍රකාශයක් සමග ඊට අදාළ සීරුම ලේඛන පළමු අවස්ථාවේදීම මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයින් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා නීතිඥ පිරිසක් කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ වසරේ මේ ජනාධිපති වර්ණ සම්බන්ධව නාම යෝජනා බාර ගැනීම කරපු අවස්ථාවේදී ජනාධිපති වර්ණ පනතේ නොමැති ප්‍රතිපාදනයක් හැටදී මැතිවරණ කොමසාරිස්තුමන්ලා සහ කොමසාරිස්වරුන් විසින් තීරණයක් ගන්න ලැබුවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය ආරක්ෂා කිරීම සඳහා පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ හොත් ඒ පිළිබඳව නාම යෝජනා පත්‍රයේ සමග දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා තමයි එතුමන්ලා විසින් එම තීරණය ගන්න ලැබුවේ. එම තීරණය මත සෑම අපේක්ෂක මහත්මයෙකුටම කිව්වා තමුන් විසින් දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි කියලා. තමන් කිසිම විදේශීය රටක පුරවැසියෙක් නොවන බවට. එහෙම පුරවැසියෙක් වෙලා හිටියානම් ඒ අවස්ථාවක් ඔහුට පුළුවන්කම තිබුණා ඒ පුරවැසිකම අයින් කරපු බවට ඇති තමන්ගේ සන්තකයේ ඇති ලියකියවිලි සියල්ලම ඒ දියුරුම් ප්‍රකාශය සමග ඉදිරිපත් කරන්නට. මෙම දියුරුම් ප්‍රකාශය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔය කියන කිසිම ලේඛනයක කියන්නේ ඊයේ මම හිතන්නේ නොඑක් ලේඛන ඉදිරිපත් කළා තියෙනවා 2019 අප්‍රේල් මාසේ 17 වෙනිදා ඉල කරපු ඉල්ලීමත් ඊට පස්ව මම හිතන්නේ ජූනි මයි මාසේ වෙනකොට ඒක පිළිගත්තා කියන සාහිතිකයෙකුත් කියලා ලේඛන දෙකක් මම හිතන්නේ ඊයේ මාධ්‍ය වෙත පෙන්නලා තිබුණා. තමන්ට කියන්න තියෙන තමන්ගේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න තියෙන සියලුම ලේඛන පළවෙනි අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුයි කියලා. නුත් එසේ ඉදිරිපත් කිරීමක් පවා සිද්ධ වෙලා නැහැ. මම හිතන්නේ ඊයේ පුවත්පත් සාකච්ඡාවේදී අපිට අහන්න ලැබුණ දෙයක් තමයි මෙම කියන ලේඛනය මීට සුමාන දෙකකට ඉස්සෙල්ලා මැතිවරණ කොමසාරිස්තුමා ලට පෙන්නලා තියනවායි කියලා. ඉතින් මන් දන්නේ එතුමාලා මේ සුමාන දෙකක් වෙනකන් මේ පිළිබඳව කල් ගත කරේ ඇයිද කියන එක මොකද කියනවා නම් ඒ අවස්ථාව තිබුණේ නාම යෝජනා පත්‍ර බාර දෙන අවස්ථාවේදීම ඔය කියන ලේඛන ඉදිරිපත් කිරීමටයි. මෙවන් තත්වයක් ව්‍යාකූල තත්වයක් තියෙන විට එතකොට එහෙමනම් කරන සාමාන්‍ය ගතවිධි පියවරක් තමයි එම අපේක්ෂකතුමන් විසින්ම නීතිචරු මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැත්නම් නීතිචරුගේ අර මුහුණු පොත් අවශ්‍ය වෙන්නේ මෙතෙන්ට එතුමන් විසින්ම ඉදිරිපත් කළ යුතුව තිබුණා ඔය කියන කරුණු මේ මැතිවරණ කොමසාරිස්තුමාට එහෙම නැත්නම් එතුමන් විසින්ම මේ පිටිපන්දව ප්‍රකාශයක් කරලා ජනතාව දැනුවත් කිරීමට හැකියාවක් තිබුණා. අමු රබර් මෙරට වෙත ගෙන්වීම නතර කළහොත් රැකියා 20,000ක් පමණ අහිමි වන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වැවිලි ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළපදී පැවැත්තුණා. ඒ වැවිලි ක්ෂේත්‍රයේ අනාගතය කොයිපටද යන තේමාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා තමුන්නාන්සලා. මම දන්නේ එතුමට කවුද මෙහෙ උපදෙස් දෙන්නේ කියලා. තමුන්නාන්සලා දන්නවා අපගේ රබර් ශේෂ්ත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක් පමණ අපිට ලැබෙනවා. කොහොමද මිත්‍රවරුනි මේක ලැබෙන්නේ? විශේෂයෙන්ම ෆිනිෂ් රබර් ගෲප්ස්, ඒ කියන්නේ ටයර්ස් හා ග්ලව්ස් හරහා, වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් හරහා, BOI සෝන්ස් වලින් රබර් ගෙන්නලා ඒවට අගය එකතු කරලා අපි ඒවා පිටරට යවනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා දෙනවා මේක නවත්තනවා කියලා. මේක නැවැත්තුවොත් මොකද්ද වෙන්නේ මේ රබර් කර්මාන්තවලට, BOI රබර් කර්මාන්තවලට? ওই රබර් ටයර් හදන කම්හල් වලටයි මං හිතන්නේ 20,000ක් 30,000ක් පමණ සේවය කරන ආයතන. නමුත් මේක කරොත් විශාල අහේනියක් අපේ රටට සිද්ධ වෙනවා. රාජ්‍ය මාත්‍ය වී රාධාකෘෂ්ණන්, සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්නායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළා. මේ ස්ටේට් වර්කර්ස්ලාට ඒ කාලේ ඡන්දේ දුන්නේ, ප්‍රවේශභාවයේ දුන්නේ රණසිංහ ප්‍රේමදාස. ඒක නිසා තමයි අද මේ මිනිසුන්ට ඡන්දේ දාන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා ඉදිරියට ප්ලාන්ටේෂන් ගැන හිතලා, ප්ලාන්ටේෂන් ඒක වෙනම රාජ්‍යයක් නෙවෙයි, ඒක ප්ලාන්ටේෂන් මේ රටට අයිති වෙන එක. මේ අයිති වෙන මේකයි අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්න ඕන. මට පේනවා එකක්, සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තියෙන ධෛර්යය සහ කැපවීම. මොකද හේතුව එතුමාගේ වයස අවුරුදු තාම 52යි. එතුමා අපේක්ෂා කරන්නේ ඉදිරි දශකයේම මේ රටේ නායකයා වෙන්න. පහෙන් ගෙදර යන්න නෙවෙයි. එහෙමනම් රටට යමක් කරලා රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ගමනක්
එතුම ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා ඒ ගමන ශක්තිමත් කරන්න මේ ශේෂ්ත්‍රයේ ඉන්න හැමදෙනාගේම සහයෝගය අවශ්‍යයි. වත්මන් රජය මාධ්‍යයට ලබා දුන් නිදහස ජනාධිපතිවරණයෙන් පසුවද ආරක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියේ. රටේ ජනතාවට දැන් ඉතාමත් පැහැදිලි කඳවුරු දෙකේ තත්ත්වය කොහොමද කියලා. ශ්‍රී ලංකාවේ තමයි ඔය දෙකට දැක් කැඩිලා පොහට්ටුව වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ඇත්ත ප්‍රගතිශීලී මිනිස්සු ටික දැන් අපි හංසියත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ මිනිස්සු දන්නවා අර පිළේ වෙන මේ ගඳ ගහන කුණු වැච්ච දේශපාලනේ තවදුරටත් උන්ට කරගෙන යන්න බෑ කියලා. දැන් බලන්න මේ සනීප ආරක්ෂිතුවා ගැන කතා කරනකොට හිරිකිතලු සමහරක් මේ රංගන ශිල්පිනියන්ට හරිම හිරිකිත වෙලා. ඒ සමහරක් රංගන ශිල්පිනියන් එහෙම හිරිකිත වෙනකොට එහා පැත්තෙන් අර මන්දමානසික දැරිවියක්ව තුන් පාරක් දූෂණය කළා තියෙනවා මේ පොහොට්ටු රැස්වීමකට ආපු. ඒව ගැන හුම් සද්දයක් නැහැ. ඒව කමක් නැහැ. අපිට නම් හරි ආඩම්බරයි අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා රටේ කාන්තාවන් උනන් කතා කරපේකන අපිට නම් හරි ආඩම්බරයි. ඊයේ පෙරේද මම දැක්ක වීඩියෝ එකක් හරියට හිතාගන්න බැ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. පියන් කෙනෙක් වගේ පැත්තරලා ගොඩවෙ මහත හිටගෙන ඉන්නවා. කවුද කට්ටියක් ඉදගෙන මල්මාලා දානවා රෙදි පෙරවනවා මහින්ද රාජපක්ෂ මහත්තයා තවපොඩ්ඩේ අර මනුස්සයා ස්ටේජ් එකෙන් වැටෙනවා. දකින්න දිනේ කට්ටිය. ජනාධිපති අපේක්ෂකතුමා. කාගේද අත වැදිලිව තවපොඩ්ඩේ වැටෙනවා යන්තම් කාගේද බඩක් බදාගත්තේ ඒකෙන් හිමින් සැරේ ඉඳවලා මේ වැටුන්නේ නැහැ. මේ රටේ කවුද හරියටම ජනාධිපති අපේක්ෂකයා පොහට්ටුවේ. ඒ මනුස්සයා පියන් කෙනෙක් වගේ පැත්තරලා වාඩි හිටගෙන ඉන්නවා. අයිය අතවනන්නේ කොහොම අතවනනවා. අයිය කතා කරන්නේ කොහොම කතා කරනවා. අයිය පොහට්ටුව කතේ තියාගෙන පොහට්ටු මල් කලඹක් අතේ තියාගෙන මිනිසුන්ට අතවන්න මිනිස්සු ඔක්කොම කෑ ගන්නවා මහින්ද රාජපක්ෂ ජය වේවා කියලා. මට හිතාගන්න බැ මොකද මේ වෙලා තියෙන්නේ කියලා මේ රට. මම මාධ්‍ය මිතුරන්ගෙන් සිළු දරාගෙන් ඉල්ලනවා මෙතන මේ channel දෙකක් අර ලොන්ඩරි දෙකක් තියෙනවානේ මේ අපේ රටේ channel නෙමෙයි ඒවා. ඒවා වලට කරන්නේ රාජපක්ෂලාගේ රෙදි හොදනවා. අපුල්ලනවා අපුල්ලනවා තමුන්ගේ රෙදි ගලවගෙන අනුන්ගේ රෙදි හොදනවා. ඒ ලොන්ඩරි දෙකට නෙමෙයි මම කියන්නේ මෙතන ඉන්නවා බය නැතුව කතා කරන වෙනත් channel. තව අවුරුදු 5ක් 10ක් යනකොට රූපවාහිනි වල කියන බොරු මිනිස්සු අහන්නේ නැහැ. මිනිසුන්ට smart phone තියෙනවා. එතකොට ගොඩක් අය මේ සමාජ මාධ්‍ය වලට ලොකු තැනක් දැන්ටත් හම්බලා තියෙන ඉස්සරහ ලොකු තැනක් හම්බ වෙනවා. ඒතර ඒ හින්දා මෙතන බය නැතුව කතා කරන සමාජ මාධ්‍ය තියෙනවා. ඒ හැම කෙනාටම මම කියන්නේ දැන් මේ හැමදේම කරන්න පුළුවන් මේ ආණ්ඩුව හින්දා. ගෝඨාභය හදිස්සියවත් ආවොත් එහෙම මර්ධනයේ පටන් ගන්නේ විපක්ෂයෙන් නෙමෙයි ආණ්ඩුවෙන්මයි. ඒක හොඳට මතක තියාගන්න. ඔය කෑ ගහන ගොඩ දෙනෙට සින්දුවක් හදනවා තියා නිකන් මුමුණණ්ඩුවත් බැරි වෙනවා කිසි දෙයක්. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ දීලා තියෙන සියලුම නිදහස හොඳට පාවිච්චි කරන්න අපේ ආණ්ඩුවක් ආවමත් ඒ විදිහටම අපි සින්දු හදන්න දෙනවා. ඒ විදිහටම අපිට මඩ ගහන්න දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටම ඔය TikTok ද අරකට මේක ඔක්කොම කරන්න දෙනවා. ඒක කරන්න ඕනේ නැත්ත වැඩක් නැහැ. මේ ලංකාවේ නිදහසක් තියෙන්නේ මේ. ඒක තමයි මේ තරුණ තරුණියන්ට තියෙන ආශාවදී. ඒක දෙන්න ඕනේ ඒගොල්ලන්ට. හැබැයි ගෝඨාභය ආවොත් එම්ම මේ Facebook උත් බෑන් කරයි. ඔන්න ඒක තමයි ඇත්ත. ජාති හා ආගම් වාදය මෙන්ම පළගැනීම් වලින් තොර අයකෝ ජනාධිපතිවරයා ලෙස පත් කරගත යුතු බව රංජන් දිසානායක පියතුමා පවසනවා. වොක්ෂෝල් හි පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දිසානායක පියතුමා මෙම අදහස් පළ කළා. මම දින 3කට වැඩිය යාඥාවෙන් ඉඳලා නිරාහාරයේ ඉඳලා දෙවියන් වහන්සේගේ හඬ ඇසිලා ඒ පණිවිඩය දෙන්න තමයි මම මේ ස්ථානයට පැමුණේ. අපේ රට දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගේන්න අපි යාඥා කරන්න ඕනේ. ජාතිවාදයක් ආගම්වාදයක් පිළිගැනීම් නැති කෙනෙක් තමයි අපි තෝරාපත් කරගත යුතු මේ කාලේ. ඒකට සුදුසුම තැනැත්තා තමයි අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපට නිදහසේ නමස්කාර කරන්නත් යාඥා කරන්නත් දේව මෙහෙවල් පවත්වන්නත් අපි ආසයි. අද බොහෝ දෙනෙක් එක එක්කෙනාට රැවටෙනවා. එක එක්කෙනා කියන පසුපස යනවා. අපේ දේශපාලනයේ විය යුත්තේ එක එක්කෙනාට මඩ ගැසීම නොමැතිව හරි පුද්ගලයා තෝරා පත් කරගෙන අපේ ජාතියත් අපේ ආගමත් අපේ රටත් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒට පළවෙනි එකම සුදුස්සා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාය. ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 70ක් සපිරීම හා නව යුද හමුදා මූලස්ථානය ස්ථාපනය කිරීමට සමගාමීව ශ්‍රීපාද පුදබිම කේන්ද්‍ර කර ගනිමින් සමාජ සත්කාර වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර 112 වන බලසේනාවේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසාද් එදිරිසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණ යටතේ පරිසරයේ සුරකීමේ වැඩසටහනක් පැවැත්වුණා. ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතන්නි දක්වා මාර්ගයේ දෙපස පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. ඒ දියතලාව බදුල්ල ලක්ෂපාන මහනුවර සහ නුවරඑළිය හමුදා කඳපුර වල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්
එහිදී ක්‍රැස්සෝ කැලිකසල මස්කලියේ ප්‍රාදේශීය සභාවෙත බහර දීමට යුද හමුදා නිලධාරීන් කටයුතු කළා. මේ අතර මස්කලියේ සමන් දේවාලයේදී විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්වුණා. ආගමික වතාවත්වල නිරත වෙමින් යුද හමුදා නිලධාරීන් මෙහිදී ආශිර්වාද ලබා ගත්තා. රාජ්‍ය නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලක නිලධාරීන්තුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් ක්‍රීඩා ප්‍රවෘත්ති. රුසික්ස් ක්‍රිකට් හා වොලිබෝල් තරගාවලිය නාරම්බලදී පැවැත්ුණා. දඹදෙණිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක රූකාන්ත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙය සංවිධානය කර තිබුණේ. දඹදෙණිය ප්‍රදේශයේ ක්‍රිකට් කණ්ඩායම් 100ක් සහ වොලිබෝල් කණ්ඩායම් 40ක් මෙහිදී තරඟ වැදුණා. පරමාවුල්ල කණ්ඩායම සමග පැවති අවසන් මහතරගයේ ජය හිමි කර ගැනීමට එලම්පොළ කණ්ඩායම සමත් වුණා. මේ අතර වොලිබෝල් අවසන් මහතරගයේ පැවැත්ුණේ කුඹුල්ලකන්ද ක්‍රීඩා සමාජය සහ සීමලාපිටිය ක්‍රීඩා සමාජය අතරයි. තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් සමශූරතාව දෙපිලටම හිමි වුණා. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය හා මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ ක්‍ර සංවිධානය කළ වයස අවුරුදු 13න් පහළ යුගල බැඩ්මින්ටන් තරඟ මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. දිවයිනේ පාසල් 143ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 1600 දෙනෙකු තරඟාවලියට එක්ව සිටියා. අවුරුදු 13න් පහළ බාලක බැඩ්මින්ටන් තරගාවලියේ ඒකාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වුණා. අනුශූරතාව දිනාගත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි. බාලිකා බැඩ්මින්ටන් තරගාවලියේ ඒකාණ්ඩයේ ශූරතාව දිනාගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයයි. එහි අනුශූරතාව මාතර සුජාතා විද්‍යාලය හිමි කරගත්තා. ඒ සමගින් ඇතින් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk